ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය රට පත්ව ඇති වත්මන් තත්වයට වගකිව යුත්තේ ආණ්ඩුවයි සජිත් කියයි සර්වපාක්ෂික සමුළුවක් එල්ලූ සමගි ජන බලවේගයට ඇමති නාමල්ගෙන් පිළිතුරු පොත්පත් ජනමාධ්‍ය වේදිකාවේ නිවසකට අතු වන අලි ප්‍රහාරයක් ප්‍රථමයෙන් දේශීය පුවත් කැබිනට් තීරණ දනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළ වූ අදහස් කිහිපයක් දැන් අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළ මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ සංරක්ෂණය සහ තිරසර භාවිතය සඳහා වර්තමානයේට ගැලපෙන පරිදි මාස්ටර් ප්ලෑන් එකක් නැත්නම් ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කරන්න ඒ වගේම අදාළ පාර්ශවකාර ආයතනවල ප්‍රධානීන්ගෙන් හෝ නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කමිටුවක් පිහිටවන්න ඒ වගේම මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි අවශ්‍ය වන රජයේ සහ පෞද්ගලික ඉඩම් නාගරික සංවර්ධන පනතේ විධිවිධාන යටතේ අත්පත් කරගන්න ඒ වගේම පහත් බිමක් ලෙස එම පරිසර පද්ධතියේ තිරසර භාවිතයට අදාළ කාරණා පිළිබඳ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරන්න ඒ වගේම මේ ප්‍රධාන සැලැස්මයට හඳුනාගනු ලබන වන කලාප ජාතික වනරක්ෂිතයක් ලෙස වනසත්ව හා වෘක්ෂලතා ආඥාපන්ත යටතේ ප්‍රකාශයට පත් කරන්න ඒ වගේම මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැම්සා තෙත්බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා समस्त पोहर आवश्यकता मेट्रिक टन तुन लक्ष असूपंद अवश्य प्रमाण त्वड़ा प्रधान पोहर समागम दिखाकसी दंटम आनायने कलती समागम दिनकट मेट्रिक टन देशीय पनाह बेगिन वेलपोलट निकुत्कर मेंगिनो नमूत रासायनिक पोहर तहनम करकिन असीमें तमंट दिगुकालीन पोहर नतिवेकन बयट इदिरी वेडिमिलकट विकुरा गनीम संदहा यम पिरिस्टिसीम वेडिवेडिम स्थानिक पोहर मिलदी गनीम समग वेलपोल यम हिगता व्याख्यतिवेलतीनो ए वेलपोल यांत्रने सकस्किरीम वेनुवेन मे दवसोल मामात्यांशे कटितु कर्मी इन्नो कोविड දහනවයේ වසංගත තත්ත්වයේ ඇති වුණු අවස්ථාවේ අපි සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. ඇත්තම ඒ වෙනි සමුළු දෙකක් පැවැත්තුවා. සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියන ඉල්ලීම විපක්ෂය විසින් කළා. තාම පැය 24ක්වත් නැහැ. නමුත් කොවිඩ් දහනවයේ වසංගතයේ තියලා දැන් වසර එකා මාර්ගකට ආසන්නයි. මේ දක්වා නම් ඔවුන් සතු වූ ජාත්‍යන්තර සම්බන්දතා කොවිඩ් දහනවයේ මර්ධනය වෙනුවෙන් අපට ලබා දීලා නැහැ. අපිට ඒ නිසා විපක්ෂයට එවැනි ඔබ කියන ආකාරයේ සම්බන්දතාවයක් තිබෙනවා නම් විපක්ෂය ඒ සහයෝගය ලබා දෙන්න සූදානම් නම් ආණ්ඩුව ඉතාම කැමැත්තෙන් සහයෝගය ලබා ගන්න සූදානම් ආණ්ඩුවක් විදියට අපි මේ මතුවලා තියෙන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කළ හැකි කළ යුතු සියල්ල ඉටු කරමින් ඉන්නවා දවසකට 20000ක් මිය යෑමේ තත්ත්වයක් සැප්තැම්බර් මාසයේ ඇති වෙන බවට පැවසීමේ පදනම කුමක්ද කියන එක මොකද ඒ ඉලක්කම බොහෝ දුරට අතාත්වික තත්ත්වයක් පෙන්නේ එවැනි තත්ත්වයක් ඇති නොවේවා කියන එක තමයි මම හිතන්නේ හැමෝගෙම ප්‍රාර්ථනාව ඒ නිසා ඔවුන් මේ පුරෝකථනය කරන අධ්‍යාත්මික පදනම කුමක්ද කියන එක මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් එම ආයතනයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළා තිබෙනවා कोविड वसंगत तत्व हेतु वर्तमान रट पत्ति तत्वेट संपूर्ण वगकिवयुत्ते वर्तमान रजे बव विपक्ष नायक सजी प्रेमदास महता अपवसन वा ए विपक्ष नायक कार्यालय पवदी विशेष साकच्छावकट एक्वमीन විපක්ෂයෙන් හුස්මක් මෑන් කොරෝනා ව්‍යසනයට එරෙහි සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. කොරෝනා ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකිපමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙමවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් එක්ව සිටියා. කෝවිඩ් වසනය මේ වන විට මුළු රටම වෙලාගෙන තිබෙනවා. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වග කියන්නට ඕන වර්තමාන රජය. ජනතාවාදී ජනහිතකාමී විපක්ෂයක් හැටියට රටේ ජනතාව රැකගන්න ආරක්ෂා කරන ජීවත් කරවන
මෙහෙයුමක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. රටට සමගි ජන බලවේගින් හුස්මක් යන තේමාව තුළ අපි නැවතත් වරක් ජීවිතාරක්ෂක රෝහල් උපකරණ අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට පරිත්‍යාග කිරීමේ වැඩසටහන ආරම්භ කරන්නට සූදානම්. නවීන නූතන යුගයට ඔබින සමගි ජන බලවේගයේ අපි ප්‍රතිවාදීන් විවේචනයට පමණක් ලක්නකොට රටේ අවශ්‍යතාවයන් වල යම් තාක් දුරකට හෝ විසඳුම් ලබා දීමේ ප්‍රායෝගික ශක්තිමත් විපක්ෂය අපි ඒකායන අධිතනේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීමේ පෙරමග ගමන් කරුවෙක් කටයුතු කර අපි ක්‍රියාත්මක වෙමු අපි හැමෝගේම ඒකායන අධිතනේ කොරෝනා මාරයා පරාජය කරන්නට ඔබ සෑම සිරුද ධෛර්යය ශක්තිය වාසනාව ලංකාවාසී ජනතාව සුවපත් කොවිඩ් වසංගතයේ හමුවේ රජයේ වගකීමෙන් ක්‍රියාකලාද යන්න ගැටලුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජීවිත හානි, රෝගේ වෙළඳීම්, රෝගේ පැතිරවීම්, අදාළ ආයතන පද්ධති කඩාවැටි, ගොඩනගා තිබෙන යාන්ත්‍රණ අසමත් වීම් ආදි විශාල ගැටලු ප්‍රමාණයකට අද මුහුණ දී තිබෙනවා. මේ කිසිවක් මේ වෛරසයේ ස්වභාවික තත්ත්වය නොවේ. සෞඛ්‍ය අමාත්‍යවරය හැටියට මේ වගකීමෙන් ඉටු කරා විටක කුණ්ඩල කේසි වරම්ද මොනවද අරගෙන මුට්ටි ගිහිලා නගට දාන විටක පැණි බොනවා. මොකද මේ විකාරය? ඖෂධ භාර අමාත්‍යවරය පැණියක් බදාගෙන කාලිමෙණියන්ගේ දේවවරම් කියලා විකාර රූප රංගණයන් ගියදුම් සමහර දේවල් අපි උපේක්ෂාම හිතුව බලන් ඉන්නේ. හැබැයි අවසන් ප්‍රතිඵලය කුමක්? දේශීය වෛද්‍ය භාර අමාත්‍යවරය පැණියක් බදාගෙන පාර්ලිමේන්තුවට ගෙනියනවා, ඇමති රුගාවට ගෙනියනවා, පරීක්ෂණ ආයතන වලට ගෙනියනවා. මොන විකාරයක්ද කරේ මේ රටට? වග කියන්න ඕන නාලිකත් එහෙමයි. සමහර පෞද්ගලික නාලිකාවක් කාලි පැණිය ප්‍රධාන ප්‍රවර්ධනයේ නියමුව බවට පත් වුණා. නියමිත පරීක්ෂණ පටිපාටියෙන් ඒ නිෂ්පාදනය කරන්න එපා කියලා දැන් නියෝග ලබා දී තිබෙනවා. ඒ මේ කොරෝනා වලට කිසිසේත්ම බෙහෙතක් නොවන බව, අඩුමතරමේ ආහාර පානයක්වත් නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. දැන් කොහේ නාලිකාව අඩුමතරමේ ජනතාවගෙන් සමාවිල්ලනවද? පෞද්ගලික නාලිකා නම් බිස්නස් වලට කියමු, ආණ්ඩුවේ නාලිකාව. පැණි බෙදන්න පටන් ගත්තා. දැන් ඒ සභාපතිවරයා ඇවිල්ලා කියන්නේ සමාවෙන් අපි වැරදි පස්සේ පහබාගෙන ගියා කියලා. එන්නත් පිළිබඳ ප්‍රශ්නයි. ඒත් අපේ රටට එන්නත් ලක්ෂ 280ක් අවශ්‍ය වී තිබුණා. හැබැයි ආධාර ලෙස ලැබුණු එන්නත් ප්‍රමාණය හැරුණකොට ආණ්ඩුවට මිලදී ගැනීමට හැකියාව ලැබුණේ එන්නත් ලක්ෂ 5යි. දැන් අපි අහන මේ ප්‍රමුඛතාවයට අපේ රට වැක්සින් එක දුන්නේ දේශපාලන අධිකාරියට SMS එකක් යවපුවාම SMS එකෙන් කියන හවල් දඬු කියලා බෙහෙත් ගාගන්න කිව්වම වගකීමෙන් කියන්නේ. ඇස්ට්‍රාසිනිකා එන්නත් දෙවෙනි එන්නත අහිමි වී තිබෙනවා. දැන් මේ පුරවැසියෝ මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ලා මට මතකයි සෞඛ්‍ය අමාත්‍යතුමෝ කිව්වා මාස 3න් මේක ගහනවා කියලා. හැබැයි මාස 3 ඉක්ම මියනවා. දැන් දෙවෙනි එන්නත නොමැති ලක්ෂ 6ක් ඉන්නවා. ඒ ලක්ෂය අපෙන් අහනවා කතා කරලා අපි හදන්නේ නැහැ නමුත් අපෙන් අහනවා රසියෙන් එක ගහගත්තර කමක් නැද්ද දෙවෙනි පාර චීන එක ගහගත්තර කමක් නැද්ද දෙවෙනි පාර මොකද මේ වෙලා තිබෙන්නේ ඒ නිසා මේ යාන්ත්‍රණය මේ දේශපාලන නායකත්වයත් එන්නත් ලබා ගැනීම නිසා එන්නත් කරන්නේදී අසමත් වී තිබෙනවා මේ රටේ පුරවැසියන් ගිල්ලා හඩින්නේ අවසානයේදී මේ පාලකයන් ඔබට උරුම කරලා තිබෙන්නේ ඔබේ ආරක්ෂාව ඔබ සපයාගත යුතුයි කියන ස්ථාන්ට ඇවිල්ලා තිබෙනවා විපක්ෂය සෑම අවස්ථාවකදීම ආණ්ඩුව සිදු කරන සංවර්ධන කටයුතු විවේචනය කරමින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපි දකින්නවා වැඩබැරි ටාසන් ලටික ගියා ආණ්ඩුව හිටපු කොච්චර හරි යන්නේ මාධ්‍ය සාකච්ඡාවලට ගිහිල්ලාවිල්ලා ඒගොල්ලොන්ට බැරි වෙච්ච දේවල් අපි කරනකොට ඊර්ෂ්‍යාවට ඒ වගේම ඒගොල්ලොන්ගේ නොහැකියාව වහගන්න නොඑක් දේවල් ප්‍රකාශ කරනවා. කොවිඩ් වසංගතය මුළු ලෝකෙම බලපාලා තියෙනවා. අද සංචාරක කර්මාන්තය දිනුන රටක් හැටියට අපේ සංචාරක කර්මාන්තය සම්පූර්ණ කඩාවැටිලා. ඒ වගේම අපේ රටේ විදේශීය ශ්‍රමිකයන්ගේ විශාල ආදායමක් විදේශ විනිමයක් අපේ රටට ලැබුණා. ඒක සම්පූර්ණ නැවතිලා තියෙනවා. ඊළඟට අපේ අපනයන වෙළඳාම මේ කොවිඩ් ප්‍රශ්නේ මේ වගේ දරාරුන් තත්ත්වයක් තුලත් අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමා මුදල්මැතිවරයා හැටියටත් මේ වගේ සංවර්ධන කටයුතු කරන්න මේ විදිහට රට ඇරයන්ඩ කටයුතු කිරීම පිළිබඳව පක්ෂභේදයෙන් තොරව එතුමාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නමුත් විපක්ෂය බලන්නේ නැති වැරදි හොය හොය උරු බේගල් අතර මේ කරන වැඩේ කඩාකප්පල් කරන්න. කොවිඩ් වසංගතයේ මර්ධනය කිරීම සඳහා විපක්ෂය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුමබණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ වේසනේ එනකොට අපි ලිඛිතව ජනාධිපතිවරයාට දැන්නුවා අපේ සහයෝගය දෙනවා කරුණාකර සර්වපාක්ෂික සමුලුවක් කැඳවන්න කියලා. මේ අවුරුදු එකහමාරටම අපි දෙසරයයි කැඳෙන්නේ. ඇයි විපක්ෂයේ සහයෝගය ගන්න නැත්තේ? මෙවැනි වසංගතයක් වෙලාවේ ආණ්ඩුවේ බැරිකම දැන් හොඳටම පේනවා. අපි ලෑස්ති මේ වෙලාවේ
රටක් විදියට විපක්ෂයේ මේ වසංගතයෙන් මේ ජනතාව බේරගන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි දෙනවා. ආණ්ඩුවට අපි කියනවාද ඔක්සිජන් සම්බන්ධව ඇමතිවරයවිල කියන ප්‍රශ්නයක් නැහැ කියලා. ඔක්සිජන් සමාගමේ ලොක්කෝ කියනවා ඔක්සිජන් ටැංකිය වල ප්‍රශ්නයක් තියෙනවා. ටැංකි නැතුව කොහෙන් ඔක්සිජන් ගෙනියන්නද? ඒ විතරක් වෙන්ටිලේටර් අපි මේ දවස්වල කිව්වා වෙන්ටිලේටර් ගෙන්නන්න කියලා මට මතකයි. අපේ විපක්ෂ නායකතුමා කිව්වා මන විදේශීය ආධාර හම්බුණා. ඒවා දාගෙන ඉන්නවා බැංකුවේ. ඒවා වෙනේමට යොදනවා. වෙන්ටිලේටර් ගෙන්නන්නේ නැහැ. දැන් කියනවා දන් 10000ක් අද මම අහන්නේ මිනිස්සු රවට්ටන්නේ ඇයි මේ සාමාන්‍ය දන් 10000ක් අද කම්පැනි දෙක තුනකට ගියොත් ගන්න පුළුවන් අපි කියන්නේ මේකට උන ICU beds විශේෂ ප්‍රතිකර්ම ඒකකවල නැඳන් ඒවක් කොහෙද හදලා තියෙන්නේ ඒක ඇමතිවරේ පටන් ගත්ත හදන නැඳන් තුනයි හදලා තියෙන්නේ අවුරුද්දයි මාස 3යි ඇයි මේ වගේ ඉන්න ගන්න කටයුතු කරේ නැත්තේ අපි අහනවා ආණ්ඩුව ඇයි රට මේ තත්ත්වයට පත් උනේ දැන්වත් කරුණා කළා වහාම සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන්න මෙම කාලය සර්වපාක්ෂික සමුළු කැඳවීමට කාලයක් නොවන බවත් විපක්ෂයට අවශ්‍ය නම් අදාළ අංශ සහ පුද්ගලයන් හමු වී සිය අදහස ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. විපක්ෂයේ චෝදනා කරනවා රජයේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. රජයේ වැඩපිළිවෙල අසාර්ථකයි. ඒ නිසා මේ ලෙඩ්ඩුන්ට දැන් ඉන්න තැනුත් නැහැ කියලා තමයි කියන්නේ. විපක්ෂය කරන්නේ චෝදනා කරන එක විතරයි. මේ අය අඩුම ගානේ මේ ව්‍යාප්තිය පාලනය කරන්නවත් මැදිහත් වීමක් වෙන්නේ නැහැ. පහුගිය කාලේ එන්නත් කරන්නේ පිළිබඳ ලොකු චෝදනා නැග්ගුවා. මේ දැන් එයාත් එන්නත් කරන්නේ ගැන විශ්වාස කළා. ඒ වැඩපිළිවෙල අගය කළා ඇවිල්ලා එන්නත් කරන්නේ කරනවා. දැන් පොජන පෙරමුණ විදියට පක්ෂයේ විදියට. අද තාවකාලික රෝහල් වලට අවශ්‍ය ගොඩනැගිලි 13ක් අපි හදා යනවා. ඒ වගේම තමයි පොජන පෙරමුණ තරුණ සංවිධාන වගේම මේ නිවාස මාත්‍යාස ඉන්ද්‍රිකාන්තු දෙමතුමාගේ නායකත්වයෙන් අපේ වෘත්තීය සමිති මැදිහත් වෙනවා. ඇඳම් ප්‍රමාණයක් ලබා දෙනද කටයුතු කළා තියෙනවා. අනිත් පැත්තෙන් එන්නත් කරන්නේ කිරීම. අද ලෝකයේ තියෙන ප්‍රධානතම එන්නත් එන්නත් වර්ග තුනම අපේ රටේ එන්නත් කරන්නේ කිරීම වැඩපිළිවෙලට ආරම්භ කළා. විපක්ෂෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නේ කියලා. නෑ පැහැදිලි මේ සමුළු කැඳව ඉන්න ඕනේ කාරණයක් නෙවෙයි මේ වෙලාවේ. මොකද මේ ව්‍යාප්තිය දිහා බැලුවම මේක සමුළුවක් කැඳවලා අපි දෙකොල්ලෝ අතර තියෙන අර්බුදයක් විසඳගන්න පුළුවන් කාලයක් නෙවෙයි. උන්ට අදහස් තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යවරයා උන්ලාක හම්බෙන්න පුළුවන්. ජනාධිපතිතුමා හම්බෙන්න පුළුවන්. අගමැතිතුමා හම්බෙන්න පුළුවන්. ඒ අදහස් ඉදිරිපත් කරන්න. ඒ අදහස් ඉදිරිපත් කළා. ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම තමයි මේ කොවිඩ් රෝහලකට කැම ටිකක් දෙන්න, ඇඳක් හදලා දෙන්න, මෙට්ටයක් කොට්ටයක් දෙන්න සමුළු තියෙන්නේ ඉන්නෝනේ නැහනේ. ඒක උන්ගේ යුතුයකමක් විදිහට අරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ හින්දා පැහැදිලිව අපි විපක්ෂෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ වෙලාවේ අපි දේශපාලන ප්‍රශ්නේ පස්සේ විසඳගමු. මේ වෙලාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න මේ දෙමව්පියෝ ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න කියලා. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. මේ කොරෝනා රැල්ල මඩපවත්තන්න බූරු ආවරණ නැති අය මේ ලොරියලට දාගෙන අරන් ගිහිල්ලා මේ ප්‍රශ්න ඉවර කරන්න බෑ. මේක මේ පොඩි ළමයි කරන ටික සෙල්ලමක් වගේ. අවශ්‍යම දේ තමයි එන්නත. අනිත් ටික ඔක්කොම අමතක කරන්න කොහෙන්නත්. මහනුවර ප්‍රදේශයේ එන්නත් කිරිව බොබ දුර්ලභයි. කොටිමදල් මේ මාසේ තියෙන උපසම්පදා උත්සව. භික්ෂුන්වහන්සේලා 1000ක් 1500ක් එනවා මෙතෙන්. ඒ සමහර අය එන්න තරම නැහැ. සමහර අය පළවෙනි එක විතරයි. ඉතින් අපි ඉල්ලීමක් කරන රජයේ මේ උපසම්පදා උත්සව වලට කලින් ඒ අවශ්‍ය ඒ සංඝයා වහන්සේලාම එන්නත ලබා දෙන්න කියලා. වසංගතයේ වේගයෙන් පැතිරෙන වෙලාව අපේ සෞඛ්‍ය අංශවල සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඉඳලා පහළම මට්ටමේ සුළු සේවකයා දක්වා මේ යාන්ත්‍රණයට දායක වූ වෙලාව කොහෙර් ප්‍රදේශයක් ලොක්ඩවුන් කරලා ඉවත් කරාම ඒ පිළිබඳව යලි සලකා බලන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරතුළු කණ්ඩායමක් යවන්න සිදුවීමම මේ යාන්ත්‍රණය කරපු බරපතල හානිය. ඒ නිසා දැන් වෙලා තිබෙන්නේ මොකද්ද? දේශපාලන තීන්දුවට අනුව තමන්ගේ ප්‍රකාශයන් විවිධ ආකාරයෙන් කරන්නට සෞඛ්‍ය බල දාන්නට බල කරලා තිබෙනවා. ඒකෙන් ඔවුන්ගේ විශේෂඥභාවයත් ඔවුන්ගේ පළපුරුද්දත් හැලියුඩ් ලක් වෙන එකයි සිද්ධ වෙන්නේ. කොවිඩ් වසංගතයෙන් මුළු ලෝකෙම වෙලාගෙන තියෙන වෙලාවක අපේ ජාතික වගකීමක් තියෙනවා මේකෙදි පීඩාවට පත් වෙච්ච කට්ටියට උදව් කරන එක. ඒකෙදි එක ව්‍යාපෘතියක් තමයි ඇඳන් 10000ක් ඒවට අවශ්‍ය මෙට්ට net ඒ වගේම අනික් පාංගත් එක්ක දින 10ක් ඇතුළත සම්පූර්ණ කරලා ලංකාව පුරා තියෙන අවශ්‍ය රෝහල් වලට ලබා දීම. එතනදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ඔක්කොම කරන්නේ රජයේ මුදල් වලින් නෙවෙයි පරිත්‍යාගශීලීන්ගේ මුදල් වලින්. එතරම් මේ වෙනකොට 10000කට වැඩි ප්‍රමාණයක් රෝහල් වලින් ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ වගේම මූලික පියවර හැටියට හෙට වෙනකොට රෝහල් 13ක ඇඳම් 50 ගානේ එකතු කරලා ඇඳම් 650ක් සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙලක් යනවා. ලබන සඳා වෙනකොට මේ 10000ම සම්පූර්ණ කරපො. ඇඳම් මෙට්ට මදුරු දැල් එක්කම ඉස්පිරිතාල
රජයට මේ පැණි කලගෙඩි පස්සේ ගිහිල්ලා මේක විසඳන්න බැරි බව තීරීලා තියෙන වෙලාවේ අපි ආණ්ඩුවට අභියෝග කරනවා මාධ්‍යයට අවිල්ලා විවිධ බොරු කියන්න එපා මේ රටේ ජනතාවගෙන් අවම වාසියෙන් 60%ක් එන්නත්කරණය කරන්න නැතුව මේක පාලනය කරන්න බෑ ඒ වගේම අපි කියන්න ඕන දැන් සංචරණ සීමා පැනවීමක් කරලා තියෙනවා අපි ඒකට කිසිසේත්ම නරකයි කියලා කියන්නේ නැහැ නමුත් මුස්ලිම් ජාතිකයන්ගේ අවුරුදු සැමරුම එනවා ලබන බ්‍රහස්පතින්දා හෝ අඟහරුවාදා එතකොට කොළඹ වැඩට ආපු කෙනාට ගමට යන්න විදියක් නැහැ ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා යාඥා කරන්න බැරි වුණාට කමක් නැහැ ආම වාසියෙන් කොළඹ රාජකාරී සඳහා ව්‍යාපාරික කටයුතු සඳහා ආපු අයට ගමට ගිහිල්ලා පවුලේ අයත්ක ඉන්නීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි පුවත්පත් මාධ්‍යවේදියෙකුගේ නිවසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා මේ අතර මහියංගණය ඔරුපැදි වැව ප්‍රදේශයේ වන අලියෙකුගේ පහර දීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත් වී ඇති පුවතක් අපට වාර්තා වුණා අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් අප බලධාරීන් දැනුවත් කරමින් නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරා නමුත් බලධාරීන් ඊට නිසි විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් එලෙස වන අලි ගැටලුවෙන් පීඩාවට පත් ජනතාවගේ තොරතුරු මාධ්‍ය ඔස්සේ බලධාරීන් වෙත ගෙන කිය මාධ්‍යවේදියෙකුගේ නිවසකටද වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා මෙලෙස එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් අදාළ මාධ්‍යවේදියාට හෝ පවුලේ කිසිවෙකුට හානියක් සිදු වී නොමැති වුවත් ඔහුගේ නිවසට දැඩි අලාභහණි එල්ල වී තිබෙනවා තාමත් වනාලියා තාමත් ප්‍රහාර එල්ල කරමින් ඒ ආකාරයට තාමත් කුස්සිය තියෙන සියලු දේවල් කන ආකාරය මේ වෙනකොට වන ජීවි නිලධාරීන් පැමිණියේ නැහැ අවස්ථාව කිපයක් දලුන් දුන්නා संपूर्ण प्रहार वेदी සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් දැනුවත් කළද උදෑසන වනතෙක්ම වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබුණේ නැහැ. නිරන්තරයෙන් සමාජයට තොරතුරු සපයමින් ජනතාව දැනුවත් කරනු ලබන මාධ්‍යවේදියෙකුගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ වනජීවී නිලධාරීන් ගමේ එදා වේල සරිකර ගනිමින් ජීවත් වන පොන්චි මිනිසාගේ කරදරයකදී කිසිසේත් ක්‍රියාත්මක නොවන බව මෙයින් වඩාත් තහවුරු නොවන්නේද? එමෙන්න බදුල්ල සොරණතොට තැන්නපංගුව වෙන්දේසිකැලේ ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහර දීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ මිනි මරණ අලි වනජීවකෙන් නම් සත පහකට වැඩක්. ඇයි මේ මිනිසුන් දෙකීවට එන්නේ? කෝල් දුන්නත් මේ මිනිසුන්ගේ ෆෝන් වල වැඩ කරන්නේ. වන අලින්ගෙන් මෙලෙස ජනතාවට පීඩා එල්ල වෙtti. වයස අවුරුදු 5ක් පමණ වන කුඩා වන අලි පැටවෙකු විදුලි සර වැදීමෙන් මියකොස් ඇති පුවතක් මහියංගණිය ඔරුබෙදිලව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. अहिंसक अली पेटवे जीवित मे अली मिनी गटूम पालक संबंध किसी मूमना अली मेकिंग विनाश पत्न मिनी जीवित विनाश पत् अन्न गिहिलकालिक साकल अदाल विद्यानुकूल मे प्रश्न विसंद विसंधु योजना करेरूंगंड मे प्रदेश देशपाल नायक सूदान වරුන් විසින් වනාලි පැටවගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. මේ අතර අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිටින වනාලි රංචුවක් පරාක්‍රම සමුද්‍රයේ අසල දෙමතුකලට පැමිණ සිටින දර්ශනයක් මෙලෙස දක්නට ලැබුණා. රසායනික පොහොර භාවිතයේ මෙරටින් ඉවත් කර කාබනික පොහොර පමණක් මෙරට තුල භාවිතා කිරීම සඳහා රජයගත් පියවර හේතුවෙන් පීඩාවටපත් නොච්චියාගම අමුණකොළ ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
ගෙවුණු දින කිහිපය තුලදීම රසායනික පොහොර භාවිතය මෙරට තහනම් කිරීම හේතුවෙන් පීඩාවට පත් ගොවි ජනතාව පිළිබඳව අප ඔබට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුරු වාර්තා කළා. මේ ඔබට පෙනෙන්නේ නොච්චා ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් අමුණුකොළ ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ බඩේරිඟු වගාව සිය ජීවනෝපාය බවට පත් කරගත් ජන කොට්ටාසයක්. මෙම ප්‍රදේශයේ ජනතාවටද කාබනික පොහොර හිඟිය හේතුවෙන් මේවන විට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මෙලෙස පීඩාවටපත් මෙම බඩේරිඟු ගොවීන් පොහොර හිඟියට නිසි විසඳුමක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් විරෝධතාවයකද නැරත වුණා. ඉයව් දියව්! පොහොර දියව්! අපට දියව්! පොහොර දියව්! අපට දියව්! පොහොර දියව්! අගාවට! පොහොර දියව්! අගාවට! පොහොර දියව්! රජයෙන් කියනවා කාබනික පොහොර ව්‍යාපෘතියකට ගිහිල්ලා රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලු විසඳනවා කියලා. දැන් අපිට තියෙන ගැටලුව තමයි එකපාරම gediya pitin මේව තෙල් පොහොර නැහැ කිව්ව ගමන් අපි මේ කන්න පටන්ගෙන තියෙන්නේ. මේ කන්නේදී ගොවියා ආරම්භ කරනකොට ගොවියා ළඟ තියෙන්න ඕන තෙල් ටික පොහොර ටික තියෙන්න ඕන. අද වෙනකොට මේ ආණ්ඩුවෙන් ගත්ත තීරණය නිසා හැම ව්‍යාපාරිකයෙක්ම මේ ගබඩා කරගත් ව්‍යාපාරිකයෝ බඩු දෙන්නේ නැහැ ගොවීන්ට. වගාවන් ටික එහෙම කඩාවැටලා තියෙනවා. මේක රටේ නිෂ්පාදනය ගැන හිතන පාලකයෝ අනිවාර්යෙන් හිතන්න ඕන දෙයක්. මේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ කඩාවැටෙනවා කියන්නේ අනිවාර්යෙන් රටේ ලක්ෂ 75ක් විතර ඉන්න ගොවියෝ කඩාවැටෙනවා. මං හිතන්නේ මේ කුඹුරක් අක්කර දෙකහමාරක කුඹුරක පැහුණු අස්සන්න දෙකෙන් පංගුවකට වඩා අඩු වෙලා ගියාට පස්සේදී රට සුවම්පෝත් කරන්නේ සහලෙන් ලබා දෙන්නෙත් නැත්නම් කුසී රසායනික පොහොර ටික දෙන්නෙත් නැත්නම් දැන් පරම්පරා දෙකක කාලයක් මේ කුමිනාසක යදවලා පොහොරව දවලා පොළව හුරු කරලා අවසානයේදී මොන විකල්ප මාර්ග අරගෙනද කියලා අපි අහනවා රජයේ උසස් නිලධාරියකින් හා ජනාධිපතිවරයාගේ ඉඳලා සෑම නිලධාරියෙකුම අපි ප්‍රශ්න කරනවා අනාගතයේදී මේ අල්කන්නෙන් පස්සේ අපේ ගොවිතැන් සම්පූර්ණ ගොවියෝ ඔබතුමාලා දැනුවත් කරලා ගොවිතැන් නතර කරන්න දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do you know Do you know ලෝකයේ තිබෙන මිහිරිතම සහ රසවත්ම ඖෂධයක් තමයි මේ පැණි කියන්නේ. මලින් මලට යන මීමැස්සෙකු සිය වර්ගයාගේ පැවැත්මට අවශ්‍ය ආහාර වෙනුවෙන් එක්රස් කරගන්නා මල් පැණි මීමැස්සාගේ කේටේ ඇති එන්සයිම සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මේ පැණි හැදෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ පැණේ අමෘතේ වගේ කියලාත් හඳුන්වනවා. අමෘතේ ආහාරයට ගැනීමෙන් කිසිදා ලෙඩ නොවන බවට විශ්වාසයක් පවතිනවා. ඒ අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද මේ පැණේ අමෘතේ විදිහට හඳුන්වලා තියෙන්නේ මේ පැණිවල ඇති අප්‍රමාණ ඖෂධීය ගුණය, රසය සහ පෝෂණ ගුණය හේතුවෙන්. එවගේම ආයුර්වේදය තුළ මෙම මීපැණි ඖෂධ නිපදවීම සඳහා බහුල වශයෙන් යොදා ගන්නවා. මෙලෙස මීපැණි ඖෂධ නිපදවීම සඳහා යොදා ගැනීමට හේතු වන ප්‍රධානම සාධකය වෙන්නේ එය වෙනත් කිසිදු ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කළත් එහි ගුණ නොවෙනස්ව පැවතීමයි. මීපැණි වල අඩංගු ඖෂධීය ගුණ සහ ප්‍රයෝජන පිළිබඳ ඔබ දැනුවත්ද? මීපැණි ඖෂධ කල් තබා ගැනීමට හෘද රෝගීන්ට වාතය සමනය කරන්න, සිරුරේ වේදනාව සමනය කරන්නට, සෙම සමනය කරන්නට, සිරුරේ පවතින අධික මේද තට්ටු දහනය කරන්නට, ශරීරයේ පවතින කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට වගේම මතක ශක්තිය වැඩි කිරීම වගේ බොහෝ දේවල් වලට මීපැණි උපයෝගී වෙනවා. මේ කොහොම වුණත් මීපැණි භාවිතයේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි මීපැණි උණුසුම් ද්‍රව්‍ය සමග ආහාරයට ගැනීමක් හෝ රත් නොකිරීමටත් වග බලාගත යුතු වෙනවා. ඒ මොකද කියනවනම් මීපැණි රත් කිරීමේදී මීපැණි වල අඩංගු සංයෝග විෂ ද්‍රව්‍ය බවට පත්වලා ශරීරයට අහිතකර තත්ත්වයක් ඇති කරන්නටත් ඉඩ තියෙනවා. මේ නිසා ඖෂධ සකස් කිරීමේදී පවා ඖෂධ ද්‍රව්‍ය නියුණු පසු මීපැණි එක් කිරීමයි සිදු කරනු ලබන්නේ. ඒ අනුව සබහදාමෙන් අපිට උරුම කළ ශක්ති ජනකම පාණයන්ගේ එකක් විදිහට මීපැණි හඳුන්වා දෙන්න පුළුවන්. Do you know? ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළි තමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.